රටලූණු ගෙඩි දෙකක් මම මෙතන කපාගෙන තියෙනවා. කරපිංචා කිනිත්තා, රම්ප පොඩි කෑල්ලා, කුරුඳු පොතු, අමු මිරිස් කරල් දෙකක් විතර, ගොරක කෑල්ලා, මිරිස් කුඩු ස්වල්පයක්, ගම් මිරිස් කුඩු ටිකක්, කෑලි මිරිස් සහ කහ. මේ කටු ඉවත් කරගත්ත සැමන්. දැන් අපි භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාමු. ටික රත් වුණාම ගොරක කෑල්ල, කුරුඳු පොතු, කරපිංච, රම්පා, රටලූණු, අමු මිරිස් එකතු කරලා හොඳට කලවම් කරගමු. අපි දැන් කහ ටිකක්, කෑලි මිරිස්, ගම් මිරිස් කුඩු, මිරිස් කුඩු එකතු කරලා කලවම් කරගමු. මේකට ලුණු චූට්ටක් විතර එකතු කරනවා, ලුණු වලට රසය දෙන්න. අපි මේකට සැමන් ටික එකතු කරගමු. කැඩෙන්නේ නැතුව මෙහිට කලවම් කරන්න. මිනිත්තු 7-8ක් ගියාට පස්සේ මේ විදිහට තමයි ඉතින් අපිට සැමන් කරියට පේන්නේ. තව ටිකක් වෙලා අපි ලිපේ කියලා හොඳට කලවම් කරලා අවසානයේ දෙහි බින්දු කිහිපයකුත් එකතු කරගමු. එතකොට හොඳ රසක් මේ සැමන් එකට ලැබෙනවා. මේ තියෙන්නේ අපි හදාගත්තු සැමන් කරිය. හොඳ රසට ලස්සනට මේ කරි එක තියෙනවා. පාන් එක, බත් එක්ක, ඕනම ආහාරයක් එක්ක අපිට මේක ගන්න පුළුවන්.